ලංකාවේ මිනිස්සු අතිමහත් බහුතරයක් එකතු වෙලා රට පාලනය කරපු ජනාධිපතිවරයාව ගෙදර යවුවට අපිට දැන් ඉතාම පැහැදිලි තාම රට පාලනය කරන්නේ ඒ ආණ්ඩුවම තමයි. ඒතර ඒ ආණ්ඩුවම රට පාලනය කරනවා නම් මේ රටේ මිනිස්සු බහුතරයකගේ හැඟීම් සන්තෘප්ත කරන්න කිසිම දෙයක් මේ වෙනකොට වෙලා නැහැ. එක පැත්තකින් කටවහන්න හදන ආණ්ඩුව මේ කරන්නේ හරි පරණ වැඩක්, හරි මෝඩ වැඩක්, මුග්ධ වැඩක්, එහෙම නැත්නම් නොදියුණු වැඩක්. එහෙම කරන්න බෑ කියලා ආණ්ඩුවට තේරෙනකොට ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙවි. මොකද මේ වෙනකොට තොරතුරු මිනිසා ලෝකේ බිහි වෙලා ඉන්නකොට අපේ රටේ ආණ්ඩුව එහෙම නැත්නම් පාලනය කරන දියුණුයි කියන රනිල් වික්‍රමසිංහ හිතනවා තොරතුරු වාරණය කරලා ගේම ගහගන්න පුළුවන් කියලා. දැන් කටවැහිම කියන එකෙන් එකක් වෙනවා. ඒ තමයි ආණ්ඩුව අන්ධ වෙන එක සහ ආණ්ඩුව බිහිරි වෙන එක. ආණ්ඩුව අන්ධ උනායි බිහිරි උනායි කියලා ආණ්ඩුව වටේ සිද්ධ වෙන දේවල් නවතින්නේ නැහැ කියලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මතක තියාගන්න ඕන. එයාට ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්, එයාට පේන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි සිද්ධ වෙන්න ඕන දේවල් තමන්ගේ වටපිටාවේ සිද්ධ වෙනවා. ඒක නවත්තන්න අර පේන්නේ නැති වෙන්න තමන්ගේ කටවහ S2 වහගත්තා වගේ එකක් තමයි මේ කරන්න යන්නේ. ඊළඟට තමයි මිනිසුන්ගේ කට වැහුවාම මිනිසුන්ට මොකද්ද වෙන්නේ? මිනිසුන්ට හැඟීම් ප්‍රකාශ කරන්න වෙන්නේ අතින් පයින් සහ අනිකුත් ප්‍රචණ්ඩ ක්‍රියාමාර්ගවලින්. ඒතකොට ඒ නිසා එක පැත්තකින් ආණ්ඩුව අන්ධ වෙනවා, ආණ්ඩුව බීරි වෙනවා, අනිත් පැත්තෙන් මිනිස්සු ප්‍රචණ්ඩ වෙනවා. ඒ නිසා මේක මේ රට ආයෙත් අරගලයකට එහෙම නැත්නම් නොසන්සුන්කාරී තැනකට කැදවන ක්‍රියාමාර්ගයක්. හැබැයි ආණ්ඩුව තාම හිතාන් ඉන්නවා මේ විදිහට අර පරිණාමයට, මිනිස්සුන්ගේ පරිණාමයට විරුද්ධව තමන්ට වැඩ කරන්න හයියක් තියෙනවා මේ විධායක ජනාධිපති පුටුවේ ඉඳගත්තාම කියලා. දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හිතාගෙන ඉන්නවා මට පුළුවන් මානව පරිණාමයත් ඕන්නම් නවත්තලා දාන්න. JR ජයවර්ධන කිව්වේ මට ගෑණියෙක් පිරිමියෙක් කරන්න විතරයි බැරි කියලා. හැබැයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා හිතාගෙන ඉන්නවා මානව පරිණාමයත් ඕන්නම් මට නවත්තලා දාන්න පුළුවන්. මම දැන් ඉන්නේ ලංකාවේ විධායක ජනාධිපති පුටුවේ කියලා. ඉතින් ඕක තේරෙනකොට ටිකක් පරක්කු වෙලා තියෙයි. කොහොම වුණත් අපිට කියන්න තියෙන්නේ අපේ රටේ මිනිස්සුන්ගේ හැඟීම් ප්‍රකාශ කිරීමේ වුවමනාව ශිෂ්ට සම්පන්න විදිහට කරන්න දෙන්නේ නැත්තම් ඒක වෙන ක්‍රමයකින් හරි කරන්න අපිට සිද්ධ වෙනවා. ඒ නිසා අපි ලෑස්තියකට මුණ දෙන්න. ඒ නිසා අපි මේ රටේ ඉන්න සියලු පුරවැසියන්ට කියනවා අපි ආරම්භයක් තියමු මේ මාසේ 6 වෙනිදා 2ට එන්න පදනම් ආයතනයට නීතිඥ ප්‍රජාව, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන අපි එකතු වෙනවා. අපි එකතු වෙලා මේ කටවහන නීති නැවැත්වීමේ මහජන ව්‍යාපාරය හදනවා. ඒ මහජන ව්‍යාපාරය ඇතුලේ අපි රනිල් වික්‍රමසිංහට දියුණු මිනිස්සෙක් වෙන්නේ කොහොමද කියලා දෙනවා වගේම ඒ දියුණු පාලනයක් ඇති කරන්න අපි අපේ අරගලය පටන් ගන්නවා. ඒ වගේම අපි ඉතාම පැහැදිලිව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට කියනවා ඔබ හිතනවා නම් මේ ආර්ථිකය කඩාවැච්චිච්ච රටේ ආර්ථිකය හදන්න තමයි මේවා කරන්නේ කියලා කරුණා කරලා ওই කාරණා ටික කියලා මැතිවරණයකට යන්න. මේ රටේ මිනිස්සුන්ට කියන්න මට ආර්ථිකය හදන්න නම් මිනිස්සු කටවහන්න ඕනේ, මිනිස්සු ඇස් වහන්න ඕනේ, මිනිස්සු කියන දේ කරන්න ඕනේ, මිනිස්සු ජනාධිපතිවරයාට ඕනේ ඕනේ දේවල් කරන්න ඕනේ කියලා ඡන්දයක් තියලා දිනලා ඇවිල්ලා පුළුවන් නම් ওই ටික කරන්න. ඒ නිසා මෙහෙම ජනාධිපතිවරයෙක් වෙලා ඔබට කිසිම අයිතියක් නැහැ මේ රටේ මේ වගේ පනත් වලින් ගේම් ගහන්න. ඒ නිසා ඒකට විරුද්ධව මේ රට පෙළ ගැසිය යුතුමයි කියන එක අපි ඉතාම අවධාරණයෙන් කියා සිටිනවා.